ජනාධිපතිලා දිගින් දිගටම කියනවා අයවැයෙන් සහ ඊට පෙර ප්‍රකාශ කරා රට ඉස්සරහට ගෙනියන්න නම් කරන්න පුළුවන් වෙන්නේ අපනයන ආර්ථිකයක් තුලින් තමයි මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්. හැබැයි අපනයන ආර්ථිකයක් කොහොම අපිට හැමදෙස්සම ඔලුවට යන්නේ අපිට හැමදාම තිබ්බ තේ පොල් රබර් කියන එක තමයි අපිට ඔලුවට යන්නේ. නැත්තම් අපේ සුළු අපනයන භෝග ටික. හැබැයි අපි කවදාවත් කල්පනා කරලා බැලුවද මේ අපනයන භෝග නැත්තම් මේ තේ පොල් රබර් ටික එකතු කරගෙන නැත්නම් සුළු අපනයන භෝග ටික එකතු කරගෙන අලුත් දේවල් ටිකක් කරන්න. නැත්තම් අඩුම තරම් වැලියු ඇඩිෂන් එකක් කරන්න. බාරද? වැලියු ඇඩිෂන් ගැන කතා. අපේ රටේ අපනයන ආදායම වැඩිම තියෙන ඇඟලුම් බාර. දන්නවා. ඔව්. 152ක්. ඔව්. ඒතර කෘෂිකාර්මික තියෙන 125ක්. ඔව්. ඉතුරු ඔක්කොම තියෙන 125යි. ඔව්. 125ටත් අඩුයි. එක යෝජනාවක් කියන්න මේකේ තියෙන. යෝජනාව. ඉතින් මම මේ අහුව හරි සරල ප්‍රශ්නයක් තාම. අපි තෝ උත්තර දෙන්න. ඔබ එක යෝජනාවක් කියන්න පස්සේ තහන්න ඔබට වෙලාව ඉතුරු කරන්න ඕන නිසා. මේකේ තියෙනවා බාහදා සේවා මත අලුතෙන් බදු අය කරන්න බිලියන 791ක් වැඩි කරලා. අය කරගන්න එක විදියක් කියන්නේ. ඔබ ප්‍රශ්නේ උත්තර දෙන්න. හැබැයි බදු ගන්න මම කතා කරන්නේ. මම කතා කරන්නේ මේ උත්තර දෙන්න. මම කියන්නේ අපනයන ආර්ථිකය තුළින් රට ඉස්සරහට ගෙනිනවා කියන එක මේක පැහැදිලිව සඳහන් කරලා දෙනවා. 2023 අයවැය යෝජනාව ඔස්සේ නව ලෝකයකට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩනැගීමේ ක්‍රියාවලිය ආරම්භ කරනවා. අපි දැක්ක 1977 විවෘත ආර්ථිකය එනකොට ආර්ථික ක්‍රමය 1994 වෙනකන් සාර්ථකව ගෙනියනවා. හැබැයි 94 ආණ්ඩුව වෙනස් වීම තුළ මේ ක්‍රමවේදය ඉස්සරහට යන්නේ නැහැ. නැවතත් 2001 දී UNP ආණ්ඩුව එකට උත්සාහ කරනවා. නැවතත් 2004 දී එක පඩාන වැටෙනවා. දිගින් දිගටම රටේ පවත්විෂ පාලකයෝ මේ ක්‍රමවේදයන් දිගටම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒකයි ලංකාවට හැමදාම මේ ආර්ථිකව අපසර යන්නේ. ඒතකොට ඒකයි සිංගප්පූරුව මැලේෂියාව ඉස්සරහට යන්නේ. අපි ඒක දන්න කාරණාව. ඉතින් අර පෞද්ගලික අවුරුදු 4ම රට වැටුණානේ. කොහොමද වැටලා තිබුණේ? 2015 ඉඳන් 2019 වෙනකන් වාර්ෂික GDP ඉන්කම් එක ඉන්ක්‍රීස් වුණේ ඩොලර් 70ක්. හරි. අපි ඉතින් වැටිලානේ. අපි 2 රුපියල් 116ට පෙට්‍රල් ගහගෙන ගියේ නැද්ද? දැන් අහන ප්‍රශ්නේ මේ ඔය කියන්නේ. ඔබ දැන් සිංගප්පූරුව වැදෙනවා මැලේසියා වර්ධනය වෙනවා කියලා කිව්වනේ. එතකොට පහුගිය අවුරුදු 4ක් අගමැති රනිල් වික්‍රමසිංහ UNP ආණ්ඩුවක් එක්ක දැන් ඩොලර් 70යි වැඩි වුණා. ඉතින් ආර්ථිකය හදන්න බැරි වෙලා. අඩුම ගන්න අම්බන්තර වරාය බිකුණම සල්ලි ටිකක් දුන්නේ නැ බාණ්ඩ ගන්න. හදාගෙන යනකොට තමයි 2019 නැවතත් ආණ්ඩුව වෙනස් වෙන්නේ. එතකොට මම ඒකයි කියන්නේ මේ අවුරුද්දකින් දෙකකින් මේ ආර්ථිකය හදන්න බෑ. ඔබලමනේ කතා කරන අවුරුදු 74ක් ගැන කතා කරනවා. අර පක්ෂ හිටියා මේ පක්ෂ හිටියා අර නායක හිටියා මේ නායක හිටියා කියලා. හැබැයි කවුරුවත් අවස්ථාවක් දීලා තියෙන අවුරුදු 10ක් 15ක් එක ආර්ථික රටාවක යන්නේ. අඩුවන විපක්ෂයේ සහයෝගය වෙනස් වෙච්ච ක්‍රම දෙක කියන්න පුළුවන්. එක ක්‍රමේ තමයි ආවේ. රජයේ දේපල වික්කා ණය ගත්තා. ඒ ක්‍රමේම තමයි ආවේ. එක කියන්න වෙනස් වෙච්ච විදිය. සමහර තැන්වල රජයේ දේපල විකුණලා තියෙනවා. 2023 අයවැය එකේ සඳහන් කරලා තියෙනවා. යම් යම් අවස්ථාවලද පෞද්ගලික ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ කියන එක. ලංකාවේ තියෙන සමහර ආයතන ගත්තාම, දොබල සඳහන් කරන දිගින් දිගටම සඳහන් කරන ආයතන ගත්තාම යම් තාක් දුරකට ප්‍රතිව්‍යුහගත විය යුතුයි. ඔව්. උදාහරණයක් අරගත්තොත් ටෙලිකොම් එක. ටෙලිකොම් එක ඉස්සර කොහොමද ඔබගේ ගෙදරට දැන් මොකක්ද ප්‍රතිව්‍යුහගත කරන කෙනෙක් කියන්නේ කියන්නේ? ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කරන එක කරන්න යන වැඩේ කියන්නේ ඔබ. හරි. අපිට මීට අවුරුදු 20කට 30කට කලින් ගත්තාම දුරකථනයක් ලබා ගන්න නැත්නම් ගෙදරට ලෑන්ඩ් ලයින් එකක් ලබා ගන්න ඒ නිසා චාමර මම බාධා කරව නෙමෙයි. ඔය මේ හරි සරල වහන්නේ ටෙලිකොම් ප්‍රතිව්‍යුහගත කරන එක කියලා ඔබ කරන්න යන. ඉන්ෂුරන්ස් ප්‍රතිව්‍යුහගත කරන එක කියලා ඔබ කරන්න යන වැඩේ කියන්නේ ඔබ ආණ්ඩු. ටෙලිකොම් එක ගත්තොත් අපිට තාක්ෂණය අතින් ඉස්සරහට යන්න බැරිද? ඒක කිහිල්ලනේ තියෙන්නේ. මොකද යන්න තව යන්න ටෙලිකොම් මොබිටෙල් දෙකම අපේ සමාගම් ලංකාවේ වැඩිම ග්‍රාහකයෝ ඉන්න මොබිටෙල් එකේ. දැන් මට කියන්න මේ ප්‍රතිව්‍යුහගත කරන එක කරන විදිය. ප්‍රතිව්‍යුහගත කරන විදිය අපිට අලුත් තාක්ෂණය ලංකාවට ගේන්න පුළුවන්. හරි ලංකාවේ ඕනතරම් තාක්ෂණයෙන් පිරි තරුණ තරුණියෝ ඉන්නවා. දැන් වසන්ත සහෝදරය මට කතා කරන්න දෙනවා. හරි ඔබ කියන්න මට උත්තරේ ඕන. මෙතුව පැහැදිලි කරන්න ඉන්න. මම බාධා මම උත්තර දෙන්නෙත් නැහැ. ඔබ මම ප්‍රශ්නයක් අහනවා. මට පස්සේ උත්තර දුන්නා. ඔබ මගෙන් ප්‍රශ්නයක් අහුවා. මම හරි සරලව උත්තර දුන්නා. මම ප්‍රශ්නයක් අහුවේ නැහැ. මම ප්‍රශ්නයක් අහුවා. ප්‍රශ්නයක් අහුවා නේද? මට කියන්න ටෙලිකොම් ප්‍රතිවගත කරන්න කියන්නේ මොකක්ද? හරි මම ඒකට උත්තරයක් දෙන්නම්. මගේ අදහස් දැක්වීම පස්සේ. හරි මම මේ අවශ්‍යතාවය නැද්ද? මම ආයුරෙන් කලින් කියන්න නැත්නම් වෙලා ආයුරනනේ. මේ අයවැය වාර්තාවෙත් තියෙන්නේ එකයි දිගින් දිගටම ඉදිරි අවුරුදු 10 15 ඇතුළත ලංකාව ඊළඟ අධිරේක ගෙනියනවා නම් කරන්න පුළුවන් අපිත් එක්ක දක්ෂ තරුණ තරුණියක් පිරිසක් ඉන්නවා. මේ රටේ අපි ඉස්සරහට යනවා නම් අපි මේ තාක්ෂණත් එක්ක ඉස්සරහට යා යුතුමයි. ඒතකොට ජනාධිපතිලා දිගින් දිගට මේකයි කියන්නේ මේ ප්‍රතිව්‍යුහගත කිරීම තුළ තියෙන්නේ නව තාක්ෂණය ලංකාවට කියන එක. එතකොට ඒක ටෙලිකොම් එක වෙන්න පුළුවන් ඒක ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක වෙන්න පුළුවන් ඒක වෙනම ආයතනයක් වෙන්න පුළුවන් මම හොඳ උදාහරණයක් කියන්නම් ඔව් අය මේ යෝජනාවලියෙම තියෙන පුතෝ මට ඒක නිවැරදි කරලා දෙන්න ඒක වැරද්දක් නම් ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකීම හරහා සංචිත තර කර ගැනීම කියන වචනේ ඔය අයවැය ලේඛනයේ සඳහන් වෙලා තියෙනවා ඒ කියන්නේ එතකොට අරමුණ වෙලා තියෙන්නේ අරමුදල් හොයා ගැනීමද නැත්නම් ඇත්තටම ආයතන කොට දාන එකද අරමුදල් හොයා ගැනීමත් මේ වෙලාවේ අවශ්‍යතාවය තියෙනවා